පසුගිය කාල සීමාව තුළ මාසයකට ආසන්න කාල සීමාවක් පොලිස් නිලධාරීන් විසින් මැතිවරණ රාජකාරියවල යෙදලා හිටියා. ඒ නිසා පොලිස් ස්ථානවල යම් යම් ආකාරයකට පොලිස් ස්ථානවලට ලැබුණු පැමිණිලි විභාග කිරීමේ ප්‍රමාදයක් තිබුණා. මොකද නිලධාරීන් වෙනත් රාජකාරියවල යෙදී සිටින නිසා 28,350කට ආසන්න සංඛ්‍යාවක් විවිධ පැමිණිලි එකතු වීමක් තිබුණා. පැමිණිලි සම්බන්ධ විභාග ආරම්භ නොකර සහ ආරම්භ කරලා නමුත් අවසන් නොවු පැමිණිලි. මේ සම්බන්ධයෙන් ඒ චක්‍රලේඛනය නිකුත් කිරීම සමගම වැඩබලන පොලිස් මහත්මයා විසින් ප්‍රමුඛතාවය දීලා විවිධ පැමිණිලි විභාග කිරීම ආරම්භ කරා. මේ වන විට අපි පළාත් මට්ටමින් වාර්තාවක් ඇඳවලා තියෙනවා. ඒ වාර්තාව අනුව 24,381ක පැමිණිලි අවසන් කරලා තියෙනවා. මේ ඉතාම කෙටි කාල සීමාවක් තුළ 10 වෙනි මාසේ 6 වන දින සිට 10 වෙනි මාසේ 19 වෙනිදා දක්වා වූ කාල සීමාව තුළ ලැබුණු පැමිණිලිත් එක තවදුරටත් 7000කට ආසන සංඛ්‍යාවක් පමණයි පැමිණිලි ඉතිරි වෙලා තියෙන්නේ විභාග කිරීම සඳහා. උපදෙස් මගින් වැඩබලන පොලිස් මහත්මයා අපේක්ෂා කරේ මේ මහජනතාව ක්ෂාකාරයකට මේ විවිධ පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වීම තුළ වෙනත් අපරාධවලට යොමු වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි කඩනමින් අවසන් කරන්න කිව්වේ. දෛනිකවම කණ්ඩායම් 20ට මැතිවරණ රාජකාරිය තිබුණත් ඒවා පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. පොලිස් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු ඡායාරූපගත හා වීඩියෝ කිරීම සම්බන්ධයෙන් ඒ මොකක් හරි හේතුවක් නිසාද නැත්නම් හේතුවක් කියන්නේ පසුගිය දින කීපය තුළ මේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී වීඩියෝගත කරන්නට ගිහිල්ලා විවිධ පුද්ගලයන් සමඟ පොලිස් නිලධාරීන් විවිධ ගැටුම් ඇති වෙලා ඒ පුද්ගලයන් තපස්තාවයට පත් වුණා. ඒ තුළ පොලිස් නිලධාරීන්ට විවිධ විනය ක්‍රියාමර්ග ගැනීමට සිදු වුණා. ඉතින් එය වළක්වා ගැනීම සඳහා තමයි වැඩබලන පොලිස්පත්තුමා විසින් උපදෙසක් ලබා දීලා තියෙන්නේ. ඒ වීඩියෝගත කිරීම සම්බන්ධව කටයුතු කළ යුතුයි කියලා.